ముత్తయ్య మురళీధరన్ ఎక్ అగ్రికల్చర్ కథాగ్రాన్ని ఓ క్రికెట్ క్రీడకి జాత్యంత ప్రకటి ఎక్తమై ఓ లోక సూర్య కునాడ అగ్రికల్చర్ కొహం వేది ఫుడ్ వల్ట కొహం వేది కిలా ఓన కేహల్ మలక్ కునా కిలా అపి ఇక పటాంగ గత్తా అపి అద కేహల్ మల్ గాన్ నేమే కథా కరన్నే సర్ మురళీత్ ఎక్క కేహల్ గిడి గెన కథా కరన్నే මේ කියද්දි මට ප්‍රශ්නයක් තියෙනවා සෝයින් ආඩ ඔක්කොම දන්නා පළතුරු ඇටිට කේ ගෙඩි ගන්න සලාඩ් සෝල් දාන්න පුළුවන් නමුත් මම ආන්නේ සර්ට මේ ප්‍රේක්ෂකයන්ට කියන්න කේ ගෙඩිය පොත්තේ ඉඳන් කේ ගෙඩිය නම් කොහොමද යූස් කරන ආහාර ඇටිට ඔව් මේක ඉතාලි වැඩගත් ප්‍රශ්නයක් වගේ උත්තර දෙන්නට මම පරිස්සම් වෙන්න ඕනේ මොකද හේතුව මොකද මම ඒක පැහැදිලි කරන්න ඕනේ ලංකාව කියන්නේ පුදුම ආකාරයට පළතුරු විශේෂ වතු වර්ග රාශියක් තියෙන රටක්. ඒ වගේම මේ පළතුරු වර්ග ඇතුළේ විශේෂ රාශියක් තියෙන තෙල් ඒ අතිනුත් විශේෂයි. තෙල් තියෙන වර්ග ගණන් කරලා නිම කරන්න බැරි තරමට තෙල් වර්ග ලංකාවේ තියෙන අපි ඒක පැත්තක තියෙන ඒ කතාව. මේ මම හිතන්නේ මුල් කාලේ ඇති අලු කෙසෙල් නේද? අලු කෙසෙල් කන විදි කීපයක් තියෙනවා නේද? කාරිය හදලා කනවා ඊළඟ අලු කෙති බෙදලා ගන්න දේවල් තියෙනවා පොත්ත මැල්ලුම් වලට ගන්නවා බොරම හරි ඒ වගේම අපේ අනිත් ඩෙසර්ට් එකට චතුරපසරට ගන්න පළතුරුත් තියෙනවා නේද කෝඩි කුට්ටු වර්ග තියෙනවා ඇම්බුල් ඇම්බන් විතරවත් තෙල් වර්ගයක් ගෙනත් තියෙනවා අපි ඉස්සරහ නේද ඒ වගේ නොයෙකුත් වර්ග තියෙනවා මම අලු කෙහෙල් ගැන පොඩ්ඩක් විශේෂයෙන් කියන්නම් මේ මුරලි මොකද හැමදේම විශේෂයෙන් එකම වෙන්නේ නේද අලු කෙහෙල් ওই ආකාරයට ආහාරයට ගන්න ප්‍රධාන හේතුවක් තියෙනවා ඒකක් තමයි මේක මේ ජාන සංහිතයේ තියෙන වෙනස්කම හින්දා තමයි මේ අලු කෙසෙල්ුයි අනිත් වර්ගය වෙනස් වෙන්නේ අලු කෙසෙල්ට බොහොම ළඟ අනිත් කෙසෙල් වර්ගය තමයි සීනි කෙසෙල් එක. අලු කෙසෙල් වලට බොහොම ළඟ. හොඳ ඒ දෙක සීනි කෙසෙල් එක. මම කියන්නේ ඇයි කියලා මම මේ ටික කියන්න. දැන් අලු කෙසෙල් වල තියෙන විශේෂත්වය තමයි අලු කෙසෙල් වල පිෂ්ඨය හරි වැඩි. පිෂ්ඨය වැඩි වෙන තමයි මේ විදිහට වියලා කන්න ගන්න. ඒ වගේම අලු කෙහි පොත්ත හරි ඝනකම්. අනිත් පොත්තට වැඩිය. මේ නිසා තමයි පොත්තේ පිෂ්ඨය බොහොම වැඩි වෙන තැනින් දා ඒකත් අර විදිහට නැල්ලුම් හරි වෙලා කන්න ගන්න. හොඳ ඒ හේතුව තමයි විශේෂයෙන් බලපාන්නේ. නැත් අනිත් කෙසෙල් වර්ග ගත්තොත් එහෙම දුක විශේෂයෙන් දැන් බලන්න කෝඩි කුට්ටි ගත්තොත් මෙතන මේ පොත්ත පැල්ලා පොත්ත තුනී පැල්ලා මේක ඊළඟට ඉදිරිය සම්පූර්ණ වශයෙන් ගත්තොත් එහෙම නේද ඒක ඉදිරියට පස්සේ අපිට ආහාරයට ගන්න පුළුවන් පළතුරක් හැටියට මතක තියාගන්න අලු කෙසෙල් දිදෙනවා ඉදවන්න පුළුවන් හැබැයි ඉදෙවොත් ඒක ජෙලි ගතිය වැඩි අර ජෙලි ට්‍රාන්ස්ලේෂන් වැඩි පළතුරු වැඩි කන්න හරි බෑ ඔය සීනි කෙහෙල් ඉදවල කන්න තියෙන පොඩ්ඩක් ඒ වගේ නේද සීනි වෙල් හොඳටම ඉදුනහම නිකන් පොඩ්ඩක් ජෙලි ගතියක් තියෙනවා නමුත් සීනි කෙහෙල් පිෂ්ඨය අලු කෙසෙල් වලට අඩුයි සීනි කෙහෙල් පොත්තේ ගණකමත් අලු කෙසෙල් පොත්තේ ගණකමට ගණකමට අඩුයි ඒක පළතුරක් හැරට ආහාරයට ගන්න පුළුවන් ඒක පුළුවන් යන්නේ ගන්න ඒ වගේ මතක තියාගන්න හොඳම මුව අපි මුව කෙහෙල් මුව කනවනේ ඔව් ඒ හොඳම කෙහෙල් මුව අලු කෙසෙල් කෙහෙල් මුව කියන්නේ මල් නේ මල් මල් ටිකක් කල කිය ඕන කෙහෙල් මුව මෙල්ලුම් හදලා කන්නේ සාමාන්‍යයෙන් මේ අලු කෙසෙල් එක තමයි හොඳම කියලා කියන්නේ සීනි කෙසෙල් එකක් ගන්නවා විශේෂයෙන් මොකද අපි තියෙන ලක්ෂණ හින්දා ඒකවල කේල් ගෙඩි එන කියනකොට කේල් කොලෙත් යූස් කරනවා ඉතින් මගෙන් කේල් ගෙඩි ගන්න නෑ කේල් රසගෙන ඉන්නේ ඒක මගේ කියන්නේ නේද ඔසේ මේ අපේ කතා ගන්න පුළුවන් දිගට ගත්තොත් මොකද අපේ රටේ ගොඩක් හරි අඩුයි කේල් බඩේ ගන්න එක නැත්නම් තායිලන්ත වලේ රටවල අපිට ගිහින් ඇහලා බාත් ගන්න බැගොන්න අපි කාලා බැලුවට පස්සේ තමයි දැන් යන්නේ මේ කේල් බඩේ නේ කියලා මේක කේල් ගහක් බහු කාර්ය ඇත්තට මේ ගස මම හිතනවා මේක චිප්ස් ඇටිද චිප්ස් එකක් ගන්නවා මොකද බොහොම ලංකාවේ දැන් අපිට මේ ගොඩක් ලංකාවේ බලන්න ගන්න ලැබෙන චිප්ස් හදලි වෙලා මම හිතන හොඳ වයිට් එකක් කියලා